දැයි විපිනදුන් සියලු දෙනාම සාදුකාරය පවත්වන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර සමාධි අධිමද්දා අධි සමාධි මට්ටමට යෝගාවචර අධ්‍යක්ීම් වැඩි දියුණුනා වූ ලෝකවාසී යෝගාවචර පින්තුනි, මේ මොහොතේ ප්‍රකටුනේ මොකද ඒක කියලා තමයි අහන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් මම ස්වාමීන් වහන්සේ දැන් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ධාතු මනසකාරය ප්‍රකට වෙමින් තිතියා. එතන ස්වාමීන් වහන්සේ දැන් සද්දයක් කියනකොට ඒක එනකොට එන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ යම් මේ 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 ප්‍රකට වීමක් කියන එක ස්වාමීන් වහන්සේ මට පස්සේ ආවා. ප්‍රකට වීමක් කියන එක ආවා, ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැනගත්තා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ ඒකට කය යම් ක්‍රියාකාරීත්වයක් වෙලා, ඒ කියන්නේ කයේ ගැස්සීමක් ඇති වෙලා. ඊට පස්සේ මම ඒක තමයි දැන් අහන්නේ, කයේ ගැස්සීම ඒකට ඇතුළේ මොකද අනිත්‍ය ප්‍රතිලී කොහොම මේයි ඉස්සරහ කොහොමද කියලා මේ අහන්නේ. සාමාන්‍යයෙන් නාමයට වඩා කයේ ක්‍රියාකාරීත්වය තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඉතින් අනිත්‍ය වල කයි ක්‍රියාව වෙන්නේ නැද්ද? ඒතකොට අනිත්‍ය කියන්නේ අහින් රූප බැලුවම කයි නෙමෙයි දොරේ කරන්නේ. ආසරේ සන්නහස හේතු රූප කලාප නේද? ඒ අනිත්‍යය හේතු රූපකලාප නෙමෙයි. රූපකලාප තමයි ඔක්කොම රූපකලාප නේද? දැන් කලින් කිව්වනේ නුන් නම. අනිත්‍ය රූපකලාප කියලා කණු කිව්වනේ නුන් නම. දැන් ඒ කියන්නේ රූපකලාප භාගය හරහා මේ කය හට ගැනීම ධාතු මනිකාරය එන්නේ සද්දෙට විතරද? අනිත්‍ය වල එන්නේ එහෙම නෙමෙයිද? තියෙන රූපකලාප නේද කියලා හරියන්නේ නැහැ නේද? අනිත්‍ය රත්නින් රූපකලාප නැහැ. ඔව් කියන්න බලන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් පොල් ගෙඩිය වැටුනම මේ එතන ස්වාමීන් වහන්සේ මේ මේ රූපකලාප වල ගැටීමක්නේ තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ඒ එතන තිබ්බ පොල් ගහටයි අනිත් මේ තියෙන කණු ඔක්කොන්ටමත් ඔක ඒ විදිහෙම ස්වාමීන් වහන්සේ රූපකලාප වල ගැටීම ගියා. ඒ වුණාට මේ මේ මෙතනත් දැන් ස්වාමීන් වහන්සේ අපේ රූපකලාප වල තියෙන එකේ මේ මේ මේකේ දැන් ඔක්කොම එකපාර ඒ ගැස්මටම එනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ පණිවිඩේ යන්නේ මේ ඔක්කොම එතනට ඩිරෙක්ට් වෙලා තියෙන්නේ දැන්. එතකොට යන හැම පැත්ත හැම තැනින්ම කණින් ඊට කණින්ට වැඩිය දහස් ගාන කැංගෙන් කයේ මේවා ඔක්කොම ගිහිල්ලා. එතකොට ස්වාමීන් වහන්සේ එතන මේ තියෙන්නේ ඒකට අදාළව තමයි ඔක්කොම ඉදිරිපත් වෙලා තියෙන්නේ සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන් එතනට ආපුවම මේ එයාට ඒක තමයි ප්‍රයෝරිටි වෙලා තියෙන්නේ. එතකොට අනිත් ඒවා ඔක්කොම යටපත් වෙලා ඒක එතනට ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ තමයි මෙයා මේ කෑ ගහන්න පටන් ගන්න. දැන් අනිත් ඒවාට ඔය තත්ත්වෙම අනිත් එතන තියෙන ඔක්කොමත් එන්ජිම මෙයා මේ රූප කලාප කම්පණයින්ම සිද්ධ වෙනවා. මෙතන මේ වෙච්ච සිද්ධියෙන් මේ ඒක තමයි ඒතර අනිත් ඔක්කොම යටපත් වෙලා ඉදිරියට එන්නේ. ඔය අනිත් ඔක්කොම යටත් වෙලා ඉදිරිපත් වෙන හේතුව තමයි මේ අහන්නේ. ඔය කියපු එක ඉදිරියම කියපු එක පැහැදිලි නැහැ. නැවතර කියපු එක පැහැදිලි කරනවා. අර දැන් මේ රූප කලාප වල ඒක නිසා තමයි කයේ හැම තැනක්මත් මේ ඒක දැනගන්නවා. ඒ කියන්නේ ඔය කියන්නේ මහත්තයා දැන් ඔය සිදුවීම වෙලාවේ කණින් විතරක් නෙමෙයි කය අනිත් තැන්වලුත් ඇඟට ඇතුළට ආවා කියලාද කියන්නේ? රූප කලාප හරහා එහෙමයි ස්වාමී. මේ මේ එහෙම මේ කම්පනයක් වුණාම ඒක දැනෙනවනේ ස්වාමීන් වහන්සේ. ඩොග් ගාලා ඔය කියන විදිහට ඇඟටම දැනෙනව ඔහොම වැටෙන වෙලාවට ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට ඒ හරහත් එනවා මේකේ මේ මේ මේක ඒ රූප කලාප වලින් එනවා දැනීම. ඒ කියන්නේ දැන් අපි පාරේ වාහනයක් හොන්න ගහුවා නම් ඒ කියන්නේ කනහරා විතරයි. මෙතන මේ මෙතන වෙච්ච නිසා මේක මේ වගේ ප්‍රපරදෙන් නිසා ඊට අමතරව ශරීරයේ අනිත් ඇඟවලුත් ඒකට අදාළ රූප කලාප ඇතුළට ගියා කියන එකයි කියන්නේ. අන්න එහෙම. ඒ කියන්නේ ඒ ඔක්කොම ටික ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙට දෙන වැඩිය බොහෝ වාර ගණනක් වැඩිපුර හැමතැනින්ම එකපාර එනවා මේ දැනීම.
එතකොට ස්වාමීන් වහන්සේ අර නිකන් තියනට වැඩිය ඔක්කොම අත්දැකීම කරගෙන හිතලා තියෙනවා. ඒ වගේ සංසෝ ගැස්සීම් සිද්ධ වෙලා තියෙනවානේ. රසින්යකක් දාද්දි හැරි එහෙම ඇඟටම දැනෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක ඇඟට කයේ දැනීම තියෙනවානේ හොඳටම පනතත් වැඩිය. එතකොට බලන්න අනුනුන් මොන කියන්නේ බලන්න කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ මමත් ඒ දැන් එහෙම අත්දැකීමක් තියෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. දැන් අර අකුණු වදිනවනේ වහින වෙලාවට. එතකොට මේ දැන් ওই ගමේ ඉන්නකොට මේ දැන් පිටියට එහා පැත්තෙන් ඇඳ ළඟින්ම දඩ බඩ ගාලා ඇවැටෙනවා වගේ ඇහෙනවා. එතකොට උඩ යනවා. ඉතින් මේ ඇතුලෙන් මේ වෙනස් වීම ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඔය දැන් මම ওই මෙහෙදි ඒක අත්දැක්කා. මේ ওই වහින වෙලාවට අරතරන් ගැස්සීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එතන දැන් මොකක් හරි වෙනසක් තියෙනවා. මේ අවස්ථා දෙකක් නේ එතන කියලා මට දැන් ඒ සිදුවීම මතක් වුණා. මේ මහත්යාගේ සිදුවීම ඉදිරිපත් කළාට පස්සේ. ඔය දෙයකට හේතු මොකද කියලා දැන් නෝන තේරලා දිනුවාද? එතන අර නාම රූප වල හට ගැනීම වේගවත් බව හරි එනේ මොකක් හරිද දන්නේ ස්වාමීන් වහන්ස. එහෙම නැත්නම් අර අනුසය කෙලස් අපේ දැන් අඩු වෙනකොට එහෙම මොනවා හරිද මට ඒක හරියට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි වෙනසක් තියෙනවා. අර තරම්ම මේ වෙන්නේ නැහැ. ඒ තරම වෙන්නේ නැහැ. ඔව්. වෙන්නේ නැති එක තමයි දැන් ඔය අපි අහන්නේ. ඒක වෙන්නේ නැත්තේ අනිත් ඒවා නැතුව දැන් මේක කඩায়න ආවේ කියන එක. දැන් ඔය වෙන්නේ නැහැ කියලා කියන්නේ අනිත් පැත්තටනේ. රහතුන් වහන්සේ ඔක වෙන්නේ නැහැ නේද එතකොට? රහතුන් වහන්සේගේ පැත්තට මේක දාලා බලුවනම් තවත් ඉස්සර වහගන්න. දැන් මේ මහත්ය කියන එකේ තොරතුරු මතු වෙලා තියෙනවා. රූප කලාප තමයි දැන් තියෙන්නේ. ඔක්කොම රූප කලාපනේ ඉන්නේ. ඔක්කොම රූප කලාප ආපුවාම මේ රූප කලාප කොහොමද මේකේ බාරගන්නේ? එක රූප කලාප කොටසක විදිදිල අනිත් ඇයි අයින් වෙන්නේ? එතකොට න්යානි ප්‍රකට ලිස්සාර පැනගෙන ඉන්නේ ඔක්කොම කරගෙන. ඊයා කොඩිය ගත්තා නේද? ඊයා දිගට කොඩිය අරගෙන දුවනකම එයා යද්දී තමයි කොඩිය දින්නේ. එයා තමයි පළවෙනි එයා යර තමයි අනිත් ඇයි දුවන්නේ ඊට පස්සේ. කොඩිය ඇවිල්ලා කොහරි ආයන් ගන්න බෑ යා. මේ වෙලාවේ මම තමයි ওই විදිහට නගින්නේ කියලා. අයිදි නෑ කෙනෙක් පැනලා කොඩිය අරගෙන කරන්න ওই විදිහට නගින්නේ. මේ වෙලාවේ මෙයා නැගි කොහොමද කියන එක තමයි දැන් මේ තමන්ගේ අත්දැකීම හරහා කියන්න ඕනේ. අවසරයි ගන්නේ ස්වාමීන් වහන්සේ. මේ දැන් රහතුන් වහන්සේ කියන්නේ දෙයක් දකින්නේ එහෙම නැහනේ. ඒක තමයි වෙන්නේ. එතකොට දැන් අර දවල් කතා කරානේ දැන් මල විදිහට දකින්නේ රහතන් වහන්සේ. එතකොට මෙතන පංච උපාදානස්කන්ධයෙන් එතකොට එහෙම කිසිම දෙක මේ ඒ විශේෂ දෙයක් සිද්ධ වෙනවා කියලා එහෙම රහතන් වහන්සේට නෑ ස්වාමීන් වහන්ස. මට තේරෙන්නේ නෑ අදහස් ප්‍රකාශ කරන්න හරියටම. මට හිතෙනවා ඒ මට්ටමට යනකොට වෙන්න ඕනේ එහෙම වෙන්නේ කියලා. හේතුව නම් තේරෙන්නේ නෑ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මේ එහෙම සිද්ධ වුණේ බාහිරේ රූපයක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ශබ්දයක්. ඒක විතරක් විතර බාහිර රූපයක් තියෙන කියලා මහත් අරන් ඉන්නේ. අනිත් ඒවා අරන් නැද්ද බාහිර රූප කියලා. ඔය දැන් මේ මහත්ය කියන එක හරහා ඔබ තමන්ගේ අත්දැකීම් තියෙනවා නම් දාගන්න බලනවා. ඔකට උත්තර හොයාගන්න පුළුවන්. මේ මහත්ය කියලා දෙන සායන මට්ටමට කියලා. මේ ධාතු කර්ම මනසකාරය කියලා කියන්නේ මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද කියන තැනට අවබෝධ වුණා නම් ඕක උත්තර දිනවද? නැත්නම් උත්තර දඟලන්න දෙයක් නැහැ මේ. ලෝකය කියලා කියන්නේ මේ රූප කලාප විතරයි කියන තැන දන්නවනම් හරි. ඒක දන්නේ නැති කෙනා තමයි ඉතින් ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සමාවෙන්න ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ආයතන ඔක්කොම ගැට ගහලා ස්වාමීන් වහන්සේ තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව වෙච්ච එක දෙක gediyak වශයෙන් අරගත්ත එකද ස්වාමීන් වහන්සේ? ඔය දෙතෙන් ආවේ කොහොමද කියලා තමයි අහන්නේ. ස්වාමීන් වහන්සේ දැන් කණෙන් ඇහිච්ච එකයි ඊට පස්සේ ඇහෙන් දැක්ක පොල් ගෙඩි, ඒ කියන්නේ පොල් ගෙඩියේ වර්ණය විතරයි දැක්කේ. ඒක ගැට ගහලා පොල් ගෙඩියක් කියලා ගත්තා. ඔය එක්කෙනෙක් සීරිස් එකක් ගන්න දැන් කියන්නේ ඔය සම්තතිය ගන්න දැන් කියවන්නේ. එතකොට මේක ඉස්සින්මතු වෙලා ආවේ කොහොමද කියන එකනේ තමයි දැන් මුලින් ගන්න ඕන අපි. ඔය කියන්නේ ඔක්කොම ඊට පස්සේ තව එකතු වෙලා ගිහිල්ලා ආපු කොටස් ගැනද ඔය කතා වෙන්නේ. ඊයෙන් නැතුව මේක විතරක් ඉස්සරහට එන්න හේතු වෙන්නේ මොකද්ද? අනිත් ඔක්කොම පරයක් කොහොමද මේ එක්කෙනෙකුට
උඩට එන්න පුළුවන්. මේක මෙතන විතරනේ අනිත් හැම වෙලාවටම අදාළ මේක මේ තියෙන ධර්මතාවය මෙහාන. මේ පොල් ගෙඩියකට පැත්තට දාලා වෙන ඕනෑම අර මේ ප්‍රකට වීමක් කරගෙන බලන්න කොහොමද මේ කෙනෙක් එන්නේ අනිත්‍ය පැත්තකින්ද? ඇහැට මලකුත් පේනවා, ඇහැට ගහක් පේනවා, ඇහැට කොළෙත් පේනවා, ඇතනින් ගෙම්බක් පේනවා, ඇහැට එතන තියෙන බිත්තියක් පේනවා, එයා පැත්තේ ඉන්න මිනිස්සුත් පේනවා. ඔක්කොම පේනකොට එයායි එකක් කොහොමද ඇදලා ගන්නෙ? ඉන්නත් ඒ වෙලාවේ සද්දෙකුත් ඇහෙනවා. ඒ සද්දෙ පැත්තේ තියලා දැන් රූපහානි බලන් ඉන්න මේක රූපය බලන් ඉන්න රූපේ ආහනේ සද්දෙත් තියෙනවා. රූපෙත් දෙකම තියෙනවා. එක වෙලාවක රූපය බලන එක වෙලාවක සද්දයක් ගන්න. කොහොමද එන්නේ? කොහොමද ඒක තෝරගන්නේ? මොකද හේතුව වෙන්නේ? ඉතින් ඒ වගේ ඕනෑම කෙනෙක් දාලා බලන්න. කෑම කන වලත් ඒ වගේ දාලා බලන්න. කට ඇතුලේ ಜಾති ඔක්කොම තියෙනවා. කට ඇතුලේ දාපු හැම එකෙම ලුණුත් තියෙනවා, මිරිසුත් තියෙනවා, ඇඹුලුත් තියෙනවා. තිත්තේවා තියෙනවා, කරවිල මොන හරි තියෙනවා, තිත්තක් තියෙනවා, කහටක් තියෙනවා, ඔක්කොම જાත් තියෙනවානේ. එකක් නෑ එකපාරකට ගන්න. කොහොමද ඒක වෙන්නේ? ඔය තමුණද කියන බන්නේ කියනවාද? අතරයි සාමින් වහන්සේ මේ රහතුන් වහන්සේ රූප කලාපවත් මුකුත් මගේ කරගෙන නැහනේ. ඉතින් ධාතුන් රූප කලාප දන්නවද මේ රහතුන් වහන්සේ කියන්නේ? ඉතින් එහෙමයි සාමින් වහන්සේ. ඉතින් එතකොට ගන්න දෙයක් ඉතින් රහතුන් වහන්සේට නෑ. රහතුන් වහන්සේ ගන්න දෙයක් නැති බවදී රහතුන් වහන්සේට ඒ කියන්නේ කල්පනා කළ රහතුන් වහන්සේ තීරණ ගන්න පුළුවන් කියලාද කියන්නේ? නෑ. ඒ දැන්නේ රහතුන් වහන්සේ දන්නේ නැහැ මෙච්ච දෙයක්. මේ මහත්ය දන්නේ නැහැ වගේ තමයි. රාතුන් වහන්සේ දන්නේ නැහැ විත්තේ මේ මහත්ය දන්නේ නැහැ විත්තේ දැන් මේ මහත්ය ඊට පස්සේ කලබල වෙලා නැහැ. රාතුන් වහන්සේ කලබල වෙලා නැහැ. එතන මේ දැන් අපි මගේ කරගෙන මාර ඒ ස්වභාවය එතෙන්ට එන මේ ඔක්කොම හරි විස්තර ගතනේ. ඇයි එහෙම වෙන්නේ කියලා මේ ධර්මතාවය දැන් හොයාගන්න මේ කියන්නේ. මේක කොහොමද හිතුවොත්? ඇයි එහෙම ප්‍රකට වෙන්නේ? කවුද කිව්වේ? යාර ගොල්ලෝ පහිරයක් කවුද ඔයගොල්ලෝ ප්‍රකට වෙන්නේ කියලා? අවදගෙන ඉන්නවාස මෙතන මේ අර ආයතනික ස්වාමීන් වහන්සේ අර එකලණුවේ බැඳලා තියෙන සත්තුටික වගේ ඉන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මුන් ඔක්කොම පැත්තර ඇදිමින් ඉන්නේ හැයිම. එතකොට ප්‍රබලය වුණාම ස්වාමීන් වහන්සේ ඒක තමයි. මෙයා ප්‍රබලුනේ කොහොමද කියන්නේ? මෙයා ප්‍රබලෙච්ච කමයි. මෙයා ප්‍රබලුනේ නැත්තම් කොයිලාවකට එහුඩ පෙන්නේ නැහැ නේ. තවද එක වෙලාවට තමයි ප්‍රබල වෙන්න තාන්නේ නැද්ද? 100ක් කොයිල් ස්වාමීන් වහන්සේ. දැන් සායන ප්‍රකට වෙන්නේ 10 අතිපසයන් එකයින් ප්‍රබල වෙන්නේ ඒක නිසා වෙන සාහිත්‍යය වඩා අර අරක තමයි සයන් සද්ද කියන එක තමයි ප්‍රබල සයන් සෑල කියන සයන් මට දෙන්න සද්දයි ප්‍රබල උනේ කියන එක තමයි මේ අහන්නේ සද්ද කියන එක හරි වේගිය මොන එකක් මේක පැත්තේ ඉඳලා වෙන එකක් ගන්න මේ මහත් කිව්වේ මොකද රත්නිය පත්තු කරන එකක් එනවා කියලා දැන් මේ නෝන කිව්වේ මේ මොනවාද අකුණු ගහන එකක් එනවා කියලා එහෙම නැත්නම් සාමාන්‍යෙකුත් අරගෙන බලන්න අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේ තණ්හාවෙන් ඇතුළට දාගත්ත දේ තමයි වැඩිපුර තණ්හාවක් ඇතු වෙන්නේ. තණ්හාවෙන් මේ වෙලාවට ඇතුළට දාගෙන තින්නේ මේ පොල් ගෙඩියයි කියලා කොහොමද දන්නේ? පොල් ගෙඩිය වහගෙන යන කොහොමද මාගේ තණ්හාව තින්නේ? ඒ සද්දය අර ජීවිතේ දෙන මේ කියන තණ්හාව නිසා. ජීවිතේ දෙන තණ්හාව නිසා ඒ ජීවිතේ දෙන සද්දය නේද වෙන එකක් අවතේ ඒ අතරේ සත් හාරපුත්තාව නේ. මොකද එන්නේ ඒක? දැන් මාත්‍යම හරි ධර්ම ගැන කිව්වද ඒක? මේ කෙනෙක් කොහොමද ප්‍රකට වෙන්නේ කියලා මේ රූප කලාප ගැන උදා කතා කරන්නේ. මෙන්න මේ ආයේ එළියට ගිහලා ඒක කතා කරන්නේ. යාගේ වේගය මයික් එකට කියනවා. ස්වාමීන් වහන්සේ ඔය අත්දැකීමයි මහත්ය ලැබනකොට මේ දැන් මට මතක් වුණේ ඉන්නකොට අපි පල්ලෙහා භාවනා කරන්නේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන වෙලාවක ඒ වෙලාවේ ඔය හඬ ඇහුණා. නමුත් එතන ඈතකින් හින්දා අපිට එහෙම මොකක්වත් එහෙම බියකරු බවක් ඒ වගේ ගැස්සීමක් එහෙම නැහැ. ඔය එතකොට මොකක්ද වෙනස කියන්නේ බලන්න. ඒක තමයි මොනවාද ඒක ඈත නිසා නොදෙන්න එකක් මේ මට්ටමට මේ මාත්‍යර ඒක දැනුන එකක් මේ මට්ටමට දැන් වෙනස කියන්නේ බලන්න. දැන් ඔන්න හොයාගන්න පුළුවන්. රූප කලාප හරහා කතා කරන්නේ නේද? රූප කලාපයන්ගේ වේගය වැඩි කරන තරම් වේගයන් වැඩිකම විතරක්මද ගැටීමෙන් ඇති වෙන ඒ ශබ්දය ඒ කම්පණය කියන එක මම හිතන්නේ සමහරවිට කම්පණය කියන එක මේ මහත්තර බලපෑ කොනොන්ඩ බලපෑන ළඟින්ද සෝන ඉත ළඟින්ද කියන්නේ ළඟින් එකදී ඒක හේතුව කියන්නේ එයා තමයි වේගවත්ම ක්‍රියාකාරී මේ සංකේත. මම නම් බලන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ
දැන් ධාතු මනසිකාරයේ කියන්නේ යමක් බාහිරින් එන්න කලින් ඇතුළාන්තය දැන ගැනීමක් නේ. බාහිරින් එන්නේ නැතුව ධාතු මනසිකාරයක් තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ තමන් බාහිරින් දැනගන්න කලින් ඇතුළාන්තයේ ක්‍රියාත්මක වීමක් අර අධ්‍යක්ෂින් ධාතු මනසිකාරය කියලා කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා කියන්නේ මොනවා? ධාතු මනසිකාරය කියන්නේ ස්වාමීන් වහන්සේ රූපකලාප ධාතු මනසිකාරය කියන්නේ දැන ගැනීම මේ කතා කරන්නේ. ධාතු මනසිකාරය කොහොමද ඇතුළේ ඉන්නේ මේ බාහිර නැත්නම් ඇතුළේ ඉන්නේ? එතකොට ස්වාමීන් වහන්සේ ඒක දැක්ක මලක් නෙමෙයිද ධාතු මනසිකාරය හරහා තමන් දැනගෙන ප්‍රකට වුණයි කියලා සංඥාවට යන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ අර පුංචි අධ්‍යක්ෂකමක් තියෙන ඒක බාහිරින් එන්න කලින් ධාතු මේ ඇතුළත ක්‍රියාකාරී 17 කණ්ඩායමේ හිටිද්දි එතන අර ශබ්දයක් එන්න කලින් ඇතුළත කන ඇතුළාන්තේ මේ අර ටික් 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 දාන එක ඇතුළතින් දැනගත්තා. එතකොට ධාතු මනසිකාරය අපිට ප්‍රකටලා කියලා අපිට අවබෝධයක් තිබුණේ නැහැ. මේ ඒ වෙලාවේ අර අර ඔක්කොම අනිත් ඒවා બ્લોක් වෙලා ඒක විතරක් ටික් 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 ගානවා මේ ඇතුළත කොහේ හරි තැනක. ඊට විනාඩි දෙක තුන වෙලා මතක නැහැ. ඊට බොහොම කෙටි වෙලාවකින් මේ ප්ලේන් එකක් යනවා ඇහුණා. එතකොට ඒක යන්න මට ඇහි කනහරහා ඒ විඥානේ හට ගන්න කලින් ඇතුළත ඒගොල්ලෝ දඟලන දෙඟලිල් තමයි රූපකලාපේ ගණක්. ඒ දඟලන දෙඟලිල් ඇතුණේ ලේන් එක යන්න නෝන දැනගත් වෙලාවේදී එහෙනම් පේන්න යන බව නෝන දැනගන්න කලින් එයා දැනගෙනද? කලින් ස්වාමීන් වහන්සේ. කලින් දැනගෙන. කලින් දැනගෙන. එහෙනම් බාහිරින් ඇවිල්ලා නැහැ කියලා කියන්නේ කොහොමද? මම දැනුවත් නැහැ කියන එක. මම දැනුවත් නැහැ කියන එක තමයි රෝගී කියන්නේ. අර මාත්‍ය තේරෙන්නේ නැහැ නේද වහන්සේ මතක කිව්වා. අර සාමාන්‍ය පොළගටි දැන් සාමාන්‍ය වැඩනවස්සන් සාමාන්‍ය අර පොළවත් එක්ක ඇතින සාමාන්‍ය රූප කලාප එකතු වීමේ මේ හට ගැනීම මේ කම්පනෙත් එක සාමාන්‍ය ඇතුනේ සද්දයක් නේද සාමාන්‍ය මේ සාමාන්‍යංශ. උන් සද්ද කියන එක දැන් මේ තමන් බාහිරගත එක ගැන මේ කතා කරන්නේ. ඔක කියන බන් නුනත් මේ කියන එක හරි මේ මහත්ය කියන එක තොරතුරු තියෙනවා. ඔව් ගෞරවණීය සාමාන්‍ය. තව ටිකක් කරගෙන තව ටිකක් විශ්ලේෂණය උනා. ඔව් ගෞරවණීය සාමාන්‍යංශ අවසරයි. සාමාන්‍යංශ දැන් ශබ්දය නිකුත් වෙන්නේ තවත් තැනක ස්පර්ශ වෙන්නේ. ඔය 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 කතා කරන වෙන කතන්දර. එතකොට ස්වාමිනා දැන් මේ මාස්ටර් කඩදාල් මේ කතා කරා. රූපකලාප දෙක ඇවිල්ලා. එතකොට මේ පැත්තෙන් නිකුත් කරන දැන් මේ මහත්ය ළඟ නිසා දැන් තුඟක් අයට ඒක ඇහිලා තියෙනවානේ. ඒක දුරදී ඒයි කම්පැනිට පත් වෙලා නැහැ අපේ අනිත් යෝගාවචර මහත්මී. දැන් මේ මහත්මයා ළඟ හිටපු නිසා එතන ඒ රූපකලාප ඔය ඔය රූපලාවන්නේ විස්තර කිලා කොයි කියන්නේ. මේ අහන්නේ රූපකලාප වල ක්‍රියාකාරීත්ව වෙන ඔක්කොම තියෙන්නේ මේ මාත්‍රකාවට පටවගෙන ආපෝ මේ හිර කරගෙන එක තැනක. මම කියන්නේ පොල්ගිරිය පැත්තක තියලා රූපකලාපවල ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන්ට අවබෝධ වෙලා තියෙන මට්ටමෙන් බලන්න මේ රූපකලාප නම් මුළු ලෝකය කියලා කියන්නේ අනන්ත සංඛ්‍යාව රූපකලාප එකට එකතු වෙච්ච නිසා රූපකලාප ඝනත්වයක් හැදෙන්නේ නැතුව ඉන්නේ නැහෙනි. රූපකලාප දිනුවේ දෙනවා මුළු හැමදෙස්සෙම මේ ලෝකේ රූප ඒතකොට ඒක ඉවරයි. දැන් ආය බලපෑවන්නේ. මේක ද්වේතාවය ලෝකය කියලා කියන්නේ. ඇහැට ගෝචර දෙයක් ආවෙ නැත්නම් ඇහැ හරහා ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒතකොට ඇහැ වහපු වෙලාව ඒක නැහෙනි. කන අහපු වෙලාවේ ඒකත් නැහැ. කට වැහුණ ඒකත් නැහැ එතකොට. එහෙම නැති වෙලාවේ ධාතු මනසිකාරය තමයි ළඟ තියෙනවනේ. ඒක අත්‍යන්තර තියෙනවා මේ සිළු දෙනාම. වරංග භාවනාදී. ධාතු මනසිකාරය මේ රූප කලාප වරහා එන කියන එක දන්නවනම් එතකොට ඒ වෙලාවේදී එක්කෙනෙක් නමක් හදාගෙන එළියට එන්නයි අනිත් අය එයාට යටත් වෙලා පැත්තකට යන්නයි මොකද්ද හේතු වෙන්නේ කියලා මේ අහන්නේ. අවසරය ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් නම් අපේ නන්දිරාගේ මතක තමයි පොරකාලා එකක් උඩට එන්නේ. එහෙම වෙනවා. ඉතින් නන්දිරාගේ එන්නේ යා උඩ ළඟට එන්නපාය මම ඇතුළට එන්නපාය. ඇතුළට එන්නේ යා තමන්ගේ ඇතුළට එන්නපාය එළි ඉඳලා. එළි ඉඳලා මේ කණ්ඩායම කවුරුණත් එළි ඉඳලා ඇතුළට එන්න ඕන. දිවෙන් විතරයි ඇතුළෙන් ඇතුළට ගන්න. අනිත් හතර දෙනාම ගන්නෙ එළියෙන් ඇතුළටයි ගන්නෙ. කයට ඇතුළෙන් ඇතුළට ගන්න පුළුවන් කය ඇතුළේ දේවල්. වේදනාවයි මස් පිළි වරම මේවා. අනිත් ඒවා එයා ගන්නෙ ඉදින් ඔක්කොම. කනත් එළියෙන් ගන්නෙ රූපය ඇහත් එළියෙන් ගන්නෙ නහයත් එළියෙන් ගන්නෙ. එහෙම නැත්තම් තව උදාහරණ නහය හරහා ගන්න මේ කුණුගොඩ තියෙන කිලෝමීටර් දෙකකට මෙහෙන් කුණුගඳ තමයි ප්‍රකට වෙලා එනෝනේ. අවසර සයනද මේ සයන දැන් මේ පොළ ගෙඩියයි පොළොයයි සයන රූපකලාප මේ වුණා ඒකම් සයනංශ මේ කනහරත් සයන රූපකලාප ඇතුළේ ඒකෙන් සයනංශ මේ සද්දය මේ බිය උනායි සයනංශ මම හිතන සයනංශ
ඒ ඔක තමයි සිදුවන ක්‍රියාවලිය. මේක තමයි මේ කියන්නේ. දැන් මේ මහත්ය අධ්‍යක්ීමක් කරා කියන්නේ බැරි නිසා අර උත්තර දී යන්න බෑ. නැත්නම් මේ මේක තියෙන මේ මේක තමයි සිදුවන ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් මේ අවස්ථාවේදී අනිත් රූප කලාපයන්ගේ කියන අපිට දැන් උදාහරණයක් ප්‍රකල වෙනවා. ඔව් කියන්නවා. ඒ අවස්ථාවේදී කන ඒ ආයතනයන්ගෙන් ඒ කන හරහා එන රූප කලාපයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රබල වෙලා තිවිලා අනිත් රූප කලාපයන්ගේ සංසිඳීම ඉන්නේ නෝනේ. කන හරහා එන එක ප්‍රබල වෙන්න තමයි අපි දැන් මේ හේතු හොයන්න ඕනේ. අනිත් ඒවා පැත්තකට යන එක වෙනමනේ. මෙයා ආව නිසා නැචාර යන්න වෙන්නේ. මෙයා එනවායි කියලා පණිවිඩය නිසා අනිත් පැත්තකට වෙන්නේ නැහැ නේ. එක්කෙනෙක් අපි පොලිමේ දුවන්නේ මම දෙවෙනි වෙන්න කියලා නෙවෙයි. සියලු දෙනා පොලිමේ දුවන්නේ මම පළවෙනි වෙන්න ඕනේ කියලා නේ. පළවෙනි යන්න කියලා ලක්ෂයක් එනකොට එක්කෙනෙක් කොහොමද මේ අනිත්‍ය කරා යන්නේ? අපි රේස් එක කියන්නේ දුර එකේදී. මැරතන් එක ගැන කතා කරන්නේ. මැරතන් එකේ කොහොමද එකෙක් යන්නේ? අනිත්‍යම පරද කළා. පොද නැත්තම් කවදාවත් තරඟ දිනන්න බෑනේ. මීටර් 100ක් කොහොමද දිනන්නේ අනිත්‍යම පරදින? ප්‍රබල ආපු නිසා අනිත්‍යයට වඩා කනතරේ දුරලා ප්‍රබල ගම නිසා තමයි වේගය වැඩි නිසාම තමයි සංත්‍යයට වඩා මේ මේ වෙන සාමස්. ඒක නේද මේක මේ රූප කලාප කියන එකට දාලා බැලුවා. මේ මාතෘකාව කියන්නේ අඟුරු මාතෘකාවට කියවෙන්න උත්තර ටික. අර මාතෘකාව කිව්ව බාගෙන බාගෙන නේ සායන් කියුණේ එතන. ඒක පැත්තේ ඉඳලා ආයෙ වෙන පැති වලින් බැලුවා මේක හොයන්න බෑ. සිදුවන ක්‍රියාකාරීත්වය බලන්න මේක භෞතික ක්‍රියාකාරීත්වයක් තියෙන ලෝකයක. මේක සෑම ගිරාන පොදු භෞතික ක්‍රියාකාරීත්වය. දැන් උතන රහතුන් වහන්සේ හිටියානම් රහතුන් වහන්සේට ඔක ඔය විදිහටම තමයි තියෙන්නේ. වෙයි රහතුන් වහන්සේට කලබලීමක් නැහැ. රහතුන් වහන්සේ පොල් ගහ හැදී කියන රහතුන් වහන්සේ උට පොල් වෙඩි ඇටෙනුනේ. රහතන් වහන්සේ බලන සාමාන්‍ය ප්‍රඥාවෙන් අපි වෙන්නේ අපි. රහතුන් වහන්සේ ප්‍රඥාව බලන්නේ දැන පොල් වෙඩි උඩට නේ. ප්‍රඥාව විතරයි. ප්‍රඥාගේ පොල් වෙඩි. ඔය ප්‍රඥාව දින පොල් වෙඩි. රහතුන් වහන්සේ ප්‍රඥාව පොල් වෙඩි ප්‍රඥාව නෑනේ. රහතුන් වහන්සේ ප්‍රඥාව වැඩ කරන්නේ පොල් වෙඩි ආවදන්නේ. පොල් වෙඩි රහතුන් වහන්සේ මැරළ වැටුණා මොන ප්‍රඥාවද? මැරළ වැටුනේ නැතුව වෙන දෙයක් වුණොත් රහතුන් වහන්සේ වැඩ කරාවේ එතන. බලන්න පිටිවැදින ඕන කිරි මොනවද කියන්නේ? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. රූප කලාප දිකේ ගැටීමේ තීව්‍රතාවයේ වැඩි නිසා වැඩි තීව්‍රතාවයේ ශෝත විඥානය හරහා දැනුණා. ගොහෙල් ගැටුනේ මේ පොළොවයි පොල් ගෙඩිය. පොළොවයි පොල් ගෙඩිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. පොළොවයි පොල් ගෙඩිය ගැන් නිසා ඒ ඒකේ තීව්‍රතාවයේ අනිත් ඒවා පරය ගියා. වැඩි ඉන්ටෙන්සිටි එකට වැඩි. මොකද සිද්ධ වුනේ? ඒක නිසා ඒක ඒ ප්‍රබලය උඩට ආවා. මොකද ප්‍රබල වුනේ? ඒ ශබ්දේ වැඩිම ශබ්දය. ඔය දැන් ආව එහෙට කියලා කතා කරන්නේ. මේ තවත් එහෙට කියලා කතා කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් පොල්ගඩිය තියෙන රූප කලාපයි පොළවේ තියෙන රූප කලාපයි රූප කලාප අතර තියෙන ගැටීම ඒවට පරිසරයේ තියෙන රූප කලාපයි අතර ගැටීම නිසා ඒ රූප කලාප ඔස්සේම කනහරහාව කියන එක තමයි. රූප කලාප ඔස්සේ තමයි කනහරහේ නෙගිදි විස්තර කරන්න දෙන්නේ ඔච්චර. කොහොමද මේක ඉස්සර මෙච්චර දඟලලා ආවේ මෙච්චර ලොකු උනේ මේක මෙච්චර බලගත උනේ කියන එකට කියන්න උත්තරයක් නැහැ. ඔය කීප එක අහලා තමයි ඕක තමයි මේ හැමෝම කියන්නේ. ගැටීමේ ප්‍රබලතාවය දැන් බෝම්බයක් වත්ුණත් ඒක ඒ වගේ සායනහස් දැන් අර මහත්තර අතිඥාවක් කියලා ගත්තෙත් ඒ වගේනේ. ඒ ගැටීමේ තියෙන තීව්‍රතාවයේ වැඩි කම නිසා ඒක තමයි ගැටීමේ තියෙන තීව්‍රතාවය වැඩි නිසා නෝන මොකද්ද වෙන්නේ කියන එක කියන බන් තා වචනයක් ඔකට එකතු කළා එක වචනයක් පුළුවන් නම් අනිත් එකට වඩා මෙයා ලොකු උනේ මොකද නිසාද කියලා. ඒ ස්වාමීන් වහන්සේ අපි නිතර කතා කරන්නේ මහගෙදර යන්න ඉඩ දුන්නයි කියලා. මහගෙදර යන්න මහගෙදර එන්න හොයාගන්න ඕන ආරෙ එන්න පාය. එහෙන් එනකොටම මෙයා ඒකට ප්‍රබල තියෙනවා. එන්න ආවේ කොහොමද? මෙතන අනිත් අයම උනා මෙයා රිදි දෙලේ ලොන්නේ එනවා බෑ ඇම්බුලන්ස් එක කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ඒ වෙලාවේ වෙන්න තිබ්බ දේ ඒක තමයි හේතුඵල ධර්මනුව සිද්ධුනා කියලා හිතන්න පුළුවන්. ඒක හරි. ඒක හරි. නාරිදයි. රූප
රූප කලාප දැන් මේක මේ මෙච්චර සරල පොඩි වචනයක් කියලා මේක ඇතුළේ දාගන්න දෙන්නේ. මේක දන්න මේක ප්‍රඥාව දශමයක් පාවිච්චි නොකර ප්‍රශ්නේ. කොතන තියෙන්නේ රූප කලාප? මොකක් හරි රූප කලාප කියලා කියන්නේ පැහැදිලි කරලා දෙනවා. දැන් මේ ඇහැයි මලයි. ඇහැයි මලයි පැහැදිලි කරලා විස්තර කරලා දෙනවා. මොකද වෙන්නේ එතකොට? මේ දෙන්න කොහේ හෝ තැනක ස්පර්ශ වෙනකොට. ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන ස්ථානයේ ස්පර්ශ වෙන මොහොතේ මෙතන රූප කලාප ඝනත්වයක් නැහැ. ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? ඒකේ ඝනත්වයක් හැදෙනවා. ඉතර මල දකින්නකොට මල විතරක්ද දකින්නේ? මලේ තියෙන ගහ දකින්න නැද්ද? කොළ දකින්න නැද්ද? ඒකේ තියෙන අනිත් දේවල් දකින්න නැද්ද? ඇයි එහෙනම් මල කියලා මම කිය ගන්නෙ? මල් ගහනු කිය. මොකක්ද වෙන්නේ එතන? ස්පර්ශයෙන් මලේ තියෙන අනිත් දකින්න කියලා කියන්නේ නේ. මලක් දකින්නක් කොළේ නොදැක මල දකින්න පුළුවන්ද? බැහැ. ඒ මල් ගහ නොදැක මල දකින්න පුළුවන්ද? ඒ මල් ගහේ සියලු දේවල් දකින්න ගවන් තමයි මලක් දකින්. හැබැයි දැකීම තුල මෙයා හදාගන්නා රූප කලාප වල ඝනත්වය වෙනස් වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවා. දැන් තේරෙනවා. ඒතකොට ඝනත්වය වැඩි කා යන්නේ කොහෙන්ද ඒතකොට? මේක තියෙන්නේ කාන්දමක් මේ. ඇහැට රූපය කියන්නේ කාන්දමක් මේක. ඒක ද්වේතාවය කියලා කියනවා. ඇහැට සද්ද කාන්දම වෙන්නේ නැහැ. ඇහැට රූපයේ කාන්දමක්. ඒතකොට රූපයේ කාන්දම දිහා කොහෙන්ද අරගෙන යන්නේ නැහැ මේක. ඇහැ එළියටම යන්නෙම මේ වෙනුවට Taman සතු තිබෙන්නා වූ නන්දිරාගේ අරගෙනයි. ඒ තමයි සමුනුකසන සූත්‍රයෙන් පටන් ගන්න මේක. මේ අනිත්‍යම වලට වෙන්නා වූ ඇසයි රූපය හට ගැනීම චක්කුඥානය හට ගැනීම කියනවා නම් තව මෙයයි. ඒක පරණ බණි. අලුත් බණේ තියෙන මොකද්ද? මහණෙනි මනස ඇත ධර්ම ඇත අවිද්‍යාව ඇත. රූපය හට ගන්න පටන් ගන්න මෙතනින්. ඇතුලෙන් පටන් ගන්න. ඇතුලෙන් පටන් ගන්න මෙයා නිතරම අර මේ මාළු ඔරුවේගේ මිනිසයා බිලිපිත දාගෙන ඉන්න වගේ මෙයා බිලිපිත දාගෙන ඉන්නේ කොක්ක දාගෙන ඉන්නේ අල්ලගන්න. අල්ලගන්න මොකද ඒක උඩ? යාට ස්පර්ශනේ. ස්පර්ශනේ කියන්නේ ඇහැම ස්පර්ශනේ එක තැනකට ફોකස් වෙන්නේ මොකක් කරාද ඒක උඩ? ඒ වෙලාවේ යාට වැඩිපුරම ඝනත්වය හරහා හදලා දෙන්නේ. ඒක උඩ ඝනත්වය අපි ගොත් එහෙම නිකන් ඉලක්කමක් විදිහට මේ ඝනත්වය ඉලක්කම හදන්න බෑ. එතන රවුමක් හැදුනා නම් හතරස් එහෙම අපි වුණේම අඟලක හතරස් මේ කොටුවකුයි අඟල් දෙක කොටුවකුයි තුන දහතුනොත් එහෙම එයා කොයිකද ඇදලා ගන්නෙ? අඟල් දෙකේ ඇදලා ගන්න. ඒතර අඟල එකක් තියෙන හැබැයි අඟලයකට කලින් කවුද ඉස්සරහට එන්නේ ඒකට? අඟල් දෙකේ. ඒකට ඇහැරා දැන් මලේ කෑලි මලයි මලේ කොළයි මලේ අතුයි ඒ හරිය තිබෙන්නා වූ බිත්තියයි තාප්පෙයි අනිත් ඔක්කොම දේවල් මොකද වෙන්නේ එතකොට? ඒ අත රූප වදින නැද්ද? ඒ ඔක්කොම රූප වදින හැබැයි ඒ ඔක්කොම රූප එන්නේ අරයාගේ පස්සේ. බාර ගන්න එක මොන රූපේද එතකොට? අර ලොකු වෙච්ච රූප. දැන් මෙන්න මේ වගේ ලාගෙන මොකද වෙන්නේ එතකොට? මේ වගේ ලාගදී මේකෙ තිබෙනා විශාල තෙරපීමක් එක්ක එතනින් එළියට යන්නා වූ රූප කලාප වල ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අති විශාලයි. විශාල වේගයක්, ඒ වගේම විශාල ප්‍රමාණයක්. අනුවක් ගසන්න. ඇඟ ටිකක් අසල බලන්න. පේන රූප කලාප ටික. රූප කලාප නෙමෙයි දැන් පේන්නේ රූප කලාප ඝනත්වයටපත් එක වෙන්නේ අපිට. රූප කලාප පේන්නේ නැහැ අපිට. මස්සහැට පේන රූප කලාප ඝනත්වයටපත් වෙච්ච එක. හවසකට ටෝච් එක ගහලා බලන්න. ටෝච් එක ගහලා ඉවිල්ලා මොකක්ද තියෙන දෙද්ද ගසන්නේ? නැත්නම් Taman ගෑ කිය කොහේ මේ කසන්නේ? මේ උදේට ඔය ජනෙල් අසු වලින් ජනෙල් කවුල් වලින් ඉරපායනවනේ. ඒ වෙලාවට බලනකොට පේනව නේද? අස්සේ. ඒක පේන්නේ මොකක් කරාද? ඒ ඇතුළේ තිබෙන්නා වූ
ඝනත්වයට අපේ නිදි. ඒකට මේ රූප කලාප මෙන්න මේ වගේ විවිධ ඝනත්ව වලින් තමයි මේක හැදෙන්නේ හැම වෙලාවට. ඒකට මදුරකාව කිව්වලා හැදෙන්නා වූ රූප ඝනත්වය අනිත් එතන ඇවිල්ලා හුලඟ වදිනවට වඩා වැඩි. ඒකට ඒක තමයි ඉස්සරහට ඇදලා තියෙන්නේ. දැන් මෙතන ඒ වගේම අර එන්නා වූ විවිධාකාර කම්පනහරහ රූප කලාපවල ඝනත්වය තුලයි මේක එතනෙ මෙඩියට එන්නේ. ඒක මෙයාට අල්ලනකොට තවත් ඝනත්වයක් මෙතන එක වැඩි වෙනවා. ඒක ඒක ඇදලා ගන්න ඔක්කොම එකක් නෙමෙයි මෙයා. ඒකට ඒ වගේ ලක්ෂ ගණන් මේ එකම දෙයට අදාළව ලක්ෂ ගණක් මෙයා අදිනවා දැන් මෙතන. ඒක ඒ වගේ ලොකු ලොකු ඒවා එනකොට මෙතනට ආයි මොකද වෙන්නේ? මේකෙත් හැප්පෙනවා මෙයා ඇවිල්ලා. විශාල කොටසක් එනවනේ. එතකොට මොකද වෙන්නේ අපෝ? ආයි මේක එහා පැත්තට පයින්නවා. පද වෙනකොට. ආයි අර වෙන එකක් එක ආයි හැප්පෙනවා මෙයා. ඒක තමයි කම්පණය කියලා කියන්නේ. පොල්ගෙඩි වැටලා ඔක්කොම වෙලා ඉවරයි. ඉවරුණාට පස්සේ මේ සියල්ල පටන් ගන්නෙ. නමුත් Tamanට තේරෙන පොල්ගෙඩිය වැටෙමින් තියෙනවා කියලානේ. අපි දැනගන්නේ පොල්ගෙඩි පොළවේ වැදිලා ඔක්කොම වුණාට පස්සේ. නමුත් බලන්නේ උඩ බලන්න. ඒ හරහා යන්නා වූ සියලු ක්‍රියාකාරී. මේ මහත්කෝ වගේ මේ වෙලාවේදී මේ කනහරා විතර නෙමෙයි මේක මේ තමන් වඩාත් ආසන්න හිටපු නිසා ඒ රූප කලාප ටික නැවත ශරීරය තුලනොත් ඇතුළට යනවා. මේ හැමතේ අපි කිව්ව එක නිසා මේ බිත්තිය දින් ටික මෙහෙට එනවා මේ දිනා බිත්ති කියන්නේ. ඒක ශරීරේ පුරාම මේක දෝංකාර දෙයක් කියන්නේ. මේ කණ්ඩායම දඟල දැඟලිලි තවතන තියෙන සද්ද වෙන මොකද නෙමෙයි දැන් මේ. ධාතු මනසිකාරයේ දැඟලිලිමයි දෙන්නේ. ඊට පස්සේ මේක නම දීලා පොල්ගිඩිය වටනාරමන කියලා ඒවා වෙන්නේ ඔක්කොම අන්තිමට. ඒවා වෙනකොට ඇතුලේ සියලු දේවල් සිද්ධ වෙලා ඉවරයි. ඕකට තමයි බුදුන් වහන්සේ කියන්නේ කලකිරෙන්න කියලා. රහතුන් වහන්සේ ඔන්නෝයි කලකිරීමයි කරන්නේ. ඉත රහතුන් වහන්සේ කලකිරලා දෙන්නේ මොකක් කරේද? ඇස කෙරේ කලකිරීම. ඒක තමයි උදේ කිව්වේ. මොකද වෙන්න ඕනේ එතකොට? සූත්‍ර අනුව අපි ගත්ත භූත සූත්‍රයේදී මොකද කිව්වේ එතකොට? සීග පුජ්‍යලයා මේක දැකලා මේ පංච උපාදාන ස්කන්ධය මේකේ කලකිරීම නොයල්ම පිණිස නිරෝධය පිණිස මේ සම්‍යක් ප්‍රඥාවෙන් මේක දැනගින්. සම්‍යක් ප්‍රඥා මේක දැනගත්තු නිසා මෙන්න මේ ක්‍රමානුකූලව මේ රූපෙදි තිබෙනා වූ කැමැත්ත මෙයාගේ අයින් වෙලා තියෙනවා. ඒකට රූපේ කියන වචනය අයින් වුණේ දැන් මෙයාගෙන් ඒ රූපෙදි කියන කැමැත්ත ක්‍රමානුකූලව අයින් වෙච්ච නිසා තමයි. මේ වගේ අවස්ථාවේදී අයින් වෙන තරමට ඒකේ සිව් මට්ටම් ටික තව අයින් වෙලා නැහැ. ඒක සිව් මට්ටම් ටික අයින් වුණාට පස්සේ ඕක රහතුන් වහන්සේට සත්‍ය බව දන්නේ නැහැ. නිසා මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වන්නේ මෙහෙන් එළියට ගිහිල්ලා එළියෙක් කෙනෙක් හොයාගෙන මම අනිතර වැඩේ කරා. දිවයේ වැඩේ කරනවා කට ඇතුළේ තියාගෙන. සා යාට වැඩ කරන්න බෑ. වාජන දින එළවලුත් එක්ක. යාට වැඩ කරන්න පුළුවන් කට ඇතුළේ ගිය එළවලුත් එක්ක විතරයි. වාජනේ තියෙනලාදී වැඩ කරන යා නෙමෙයි කවුද? ඇහැ. බාජින දිනේක වැඩ කරනවා යාමට අමතරව නැහැ. ඒ දෙන්න බාර ගන්න මුලදී. අරයා බාර ගන්නේ ඇතුළට ගියට පස්සේ. අනිත් හතර දෙනාම එළියෙන් එන දේ බාර ගන්න. එළියෙන් එන දේ බාර ගන්නේ Tamanට ඒක බාර ගන්න පුළුවන් ප්‍රමාණයට සාපේක්ෂව. ඒක ප්‍රමාණය හැදෙන්නේ Taman ඒ කෙරෙහි තිබෙන්නා වූ අතීත දැනගත්තව ප්‍රමාණයමයි. තමයි අම්මා දකින්නකොටම ඇදලා එන්නේ. යාචකෙක් දකින්නකොටම අනිත් පැත්තට ඇදලා එන්නේ ඒකයි. බල්ලක් දකින්නකොටම අදින්නේ මේ පැත්තට ඒකයි. බල්ලා විතර නෙවෙයි දැන් දකින්නේ ඒක කොච්චර දකින්නද තව. බල්ලා දකින්නවාදී බල්ලෙක් විතර දකින්න පුළුවන් කාටවත්. බෑ. රූප විශාල සංඛ්‍යාවක් ඒ වටේ දකින්න. බයි ඒ ඔක්කොගෙම තමන්ට
මෙයා මේ හොය හො ඉන්න එක තමයි අහුවේ. ඒකට මේ කලකිරෙන කියලා කියන්නේ. ආයතන කෙරෙහි කලකිරෙන්නේ. ආයතන හය කෙරෙහි කලකිරෙන. පංච උපාදානස්කන්ධය හරහා මේ රූපේ කෙරෙහි කලකිරෙන, වේදනා කෙරෙහි කලකිරෙන, කොටස් පහ කෙරෙහි කලකිරෙන. කලකිරිච්ච එකට මේක දාන දෙයක් නෑ. යාටත් එතකොට ඔය තෙරපි මේ පැත්තෙන් එනවා. ආවට මේ පැත්තෙන් බාර ගන්න කෙනෙක් නෑ. බාර ගත්තේ නැත්නම් ඒ අපේක ඒකයි දුටේ දුටමතින් කියලා. සුත්තේ සුතමතින්. එයාට එතකොට ඇහුණා විතරයි ඇහුණා කිව්වට ඇහිච්ච බව කියන්න තොරතුරක්. ඒක සද්දයක් කියලා කියන්නේත් නෑ ඒක. මේක දැන් මේ අය ළඟ තියෙන අත්දැකීමයි මේ තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ අත්දැකීම තමයි පාවිච්චි නොකර භාවනා කළා වැඩක් නැහැ. මේ යෝනිසමනසිකාරය හරහා භාවනා කරපු අත්දැකීම නැවත නැවත අභ්‍යන්තරයට දාලා අභ්‍යන්තරේ සකස් කරන්නේ. මේක තමයි අභ්‍යන්තර බාහිරේ ගැටණේ. මොකද මත් කියන බරක්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර මේ සක්මනේදී ස්වාමීන් වහන්සේ දැන් මේ ඇහැ ඇරිලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට මෙහෙම සක්මනේ යන ගමන් එතකොට ස්වාමීන් වහන්සේ එක වෙලාවක ධාතු මාසිකාරයේදී දැනෙනවා ස්වාමීන් වහන්සේ අර රූපයක් බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනීමක් තියෙනවා එළියට එනවා නෙමෙයි මේ එන්නේ. එතකොට තමයි ස්වාමීන් වහන්සේ ඇහැ ඉස්සිලා බලන්නේ. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ මෙතන ඇතුලෙන් හැදිලා ගිහිල්ලා තමයි ඊට පස්සේ බලන්න පටන් ගන්න. ඔව් ඒකම තමයි එන්නේ. දෙක තමයි දැන් කිව්වේ. මෙයා මේ දාගෙන ඉන්න එකට ඊට පස්සේ තමයි ඒ තොරතුරු අරගෙන මෙයා ඊටුටි මේ කරන්නේ. ඒක තමයි දැන් ඊතෝ මම කොයි මහත්ල කතාවනම් මම කිව්වේ මේක. මේ ධාතු මනසිකාරය ප්‍රකට වෙච්ච වෙලාවේදී තමන්ට දැනගන්න පුළුවන් ධාතු මනසිකාරයේ තුලින් දැන් ඔන්න ඊළඟට සංඥාවක් එන්න යනවා කියන්නේ. සංඥාවක් හදන්න දැන් සූදානම් වෙනවා. හදන්නෙත් මොන පැත්ත සංඥාවද කියලා දන්නවා. හරියටම සංඥා විස්තර කියවන්න බෑ සමහරවිට. නෝ සංඥාව හදන්නේ මොහොකට අදාළවද කොයි වගේ සංඥාවද හදන්නේ කියලා තමයි කියන්නේ. සංඥා කියන්නේ මුළු වචන ටික වඳවන්න කියා ගන්න බෑ සමහරවිට. ඒවා නාතරවද අධ්‍යක්ල නැමේ අය. අන්නේ අධ්‍යක්ීම තමයි බලන්න උදේ. ධාතු මනසිකාරයේ මම ඉන්නවා කියලා ධාතු මනසිකාරයේ සංසිඳුනා කියන එක හරහා තමයි අධ්‍යක්ීමක් එන්නේ නැහැ. ධාතු මනසිකාරයත් එක්ක බාහිර ක්‍රියාකාරීත්වයත් සමග තමයි බලන්න උනා මේ තමන්ගේ ප්‍රකට වීම අප්‍රකට වීම ස්වභාවය. ඔය ධාතු මනසිකාරයේ නැතුව ප්‍රකට වීමක් තියෙනවා කියන කතන්දරයක් නැහැ මේ ලෝකේ. ධාතු මනසිකාරය කියන එක මේ ලෝකේ සදාකාලට තියෙන එකක්. ඒකත් උත්පත්ති ඉඳලම තියෙනවා. ඒක සෑම කෙනෙකුටම දෙනවා. ඒක මිනිස්යාට තියෙනවා, තිරසහතරක් තියෙනවා. ඒක නැති කෙනෙක් නැහැ. මොකද ඒක තමයි ලෝකය කියලා කියන්නේ. ඒක තමයි විශ්වය කියලා කියන්නේ. ඒක ගහකොළටක් තියෙනවා, මේ පිටියටක් තියෙනවා, පොළොවටක් තියෙනවා. ධාතු මනසිකාරය මේක ඇතුළේ ඒකත් මනසිකාරය. ඒක කැරකැරේ ඉන්න මේකද? ඒක මනසිකාරය. ධාතු කතා කරන්නේ නිසා අපි කියන මනසිකාරය කියලා ධාතු මේක ඇතුලේ කැරකැරේ දඟලනවා. ඊ දඟලන දඟලන මුළු ලෝකේ හැම එකටම පොදු එක. ඒකට සවිඥානික අවිඥාන කියලා එකක් නැහැ. ධාතු වලට. විඥානේ තිබ්බත් එකයි විඥානේ නොතිබ්බත් එකයි. යා එහිට මෙහෙට යාගේ පැත්තට යා යනවා. අට පැත්තකට අදින එක්කෙනෙක් නින්නේ මෙතන. කම්බා අටකින් ගැට ගහපු ඉලියලා දාලා තියෙන සත්තු අට දෙනෙම ඉන්නේ. අට දෙන අදින අට පැත්තට. එකෙක් තද පැත්තට අදිනවා, අනිත් එක අදිනවා මුදු පැත්තට. එකෙක් අදිනවා උණුසුම් පැත්තට, අනිත් එක අදිනවා සිසිලද පැත්තට. එකෙක් අදිනවා තල්ලු කරන පැත්තට, අනිත් එක අදිනවා අදින පැත්තට. අනිත් එක අදිනවා වැగిරෙන පැත්තට, අනිත් එක අදිනවා පිණු කරන පැත්තට. අට දිනක් අට පැත්තකින් ඉඳලා අදිනවා. ඉතින් මේ අට දිනක් අට පැත්තට මෙහෙම අදිනකොට මෙන්න මේ කැරකෙන කැරකිල්ල තමයි රූප කලාපයක් කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අර සුනාමි වගේ ආවේ, ඒ වගේ අර ප්‍රබල වෙච්ච වෙලාවල්නේ නේද අර? මොකක්ද කියලා. දැන් ওই සුනාමි එනවා. එතකොට ওই සුළුසුළං වගේ එනවනේ. ඒතන ප්‍රබලකමනේ. ඒ දනි කර මේ ධාතු කලාපයන්ගේ ප්‍රබලකම තියෙන්නේ. හැම එකක්ම තියෙනවා. දැන් අකුණු ගහනවා කියන්නේ ඒක තමයි. මුළු ලෝකෙම කියලා කියන්නේ ඒක කාගස් පාලෙන්නේ නැහැ කියන්නේ ඒකයි. ඒකට හේතුප්‍රත්‍යය තියෙන එක. ඉබේ වෙන්නේ නැහැ ඔකක්.
අකුණු ගහන එකක් තිබේ වෙන එකක් නෙමෙයි. උලංග උලංග නිකයි ඉබේට තියෙන එකක් නෙමෙයි. උලංගට ඇති යම් යම් හේතු ප්‍රත්‍යයන් තියෙනවා. ඒ හේතු ප්‍රත්‍යයන් හරහා තමයි ඒගොල්ලෝ එහෙට යනවා මෙහෙට යනවා ඒගොල්ලන්ට පැත්තක් නැහැ. ඕන පැත්තකට ඒගොල්ලෝ අරරට මෙහෙලට කිල් නැහැ ඒගොල්ලන්ට. වැස්ස කියන්නේ හේතු ප්‍රත්‍යය. සූර්යයා ඉරේදී කියන්නේ හේතු ප්‍රත්‍යය. ඒ සියල්ලම හේතු ප්‍රත්‍යය. හේතු ප්‍රත්‍යයෙන් තොරව තියෙන එකම කියලා තමයි රූප කලාපය. එයාට හේතුකුත් නැහැ ප්‍රත්‍යකුත් නැහැ. එයා එයාගේ පාඩිය සාධින්නේ කරන්නේ. එයාව අල්ල ගන්නවා කවුරු? අල්ල ගත්තම එයා අල්ල ගත්තු කෙනත් එක්ක ඒටි කියලා ඉන්නේ. ඊට පස්සේ බේරිච්ච වෙලා එයා පැත්තකට යනවා. එච්චර වෙන්නේ. එයා ඉන්නේ අසූචි වල ඇතුළේද? එයා ඉන්නේ රත්තරන් ඇතුළේද? එයාට ප්‍රශ්නේ නැහැ. අසූචි කාලා අල්ලගත්ත වෙලා අසූචි වල ඉන්නවා. බොඩි ඇවිල්ලා රත්තරන් අල්ලගත්ත වෙලා රත්තරන් කාලේ ඇතුළේ ඉන්නේ. එක එකම එක්කෙනා තමයි. රතු පාඩේක ගුණ රතු පාඩේක ඇතුළේ ඉන්නවා. කළු පාඩේ කියලා කිව්වහම කළු පාඩේ ඇතුළෙන් තියාම තමයි. එයා තනින් ඉන්නේ රතු පාඩක් නැහැ, කළු පාඩක් නැහැ, නිල් පාඩක් නැහැ. රතු පාඩේ කියලා කියන්නේ ධර්මතාවය. නිල් පාඩේ කියලා කියන්නේ ධර්මතාවය. ඒක වෙනම ධර්මතාවයක්. ඒක වෙනස් කරන්න බෑ. රතු පාඩ ධර්මතාවය නිසා නිල් පාඩ හැදෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මේ රූප කලාප වල ක්‍රියාකාරී දැන් බලන්න හොඳ උදාහරණයක් අරගෙන දැන් මේ වගේ රටවල ඉන්නේ කළු මිනිස්සුනි. දැන් සුදු මිනිස්සුන් රටකට මෙයයි ගියහම මොකද වෙන්නේ කියලා බලන්න. මෙයයි ගිහලා ඒ රටේ ළමයි හැදුවම මොකද වෙන්නේ කියලා බලන්න. සුදු ළමයි පුදීද කියලා බලන්න. දැන් මේ ලංකාවෙන් ගිහිල්ලා ওই සුදු අය ඉන්න රටවල වල දරුවා හදා ඉන්නවනේ પરම්පරා දෙක තුන ගිහිල්ලා. ඒ රටේ ඉන්න සුදු ළමයි මේගොල්ලන්ට පුදීනවා. දැන් මේ අප්‍රිකාවේ ඉන්නේ අය ලෝක හැමතැනම ගිහිල්ලා ඉන්නේ. කොහේ හිටියත් ඒගොල්ලෝ දකුණට අප්‍රිකන් ජාති කියලා කියන වෙයිද? ඒ පාට නැද්ද? ඇමරිකාවේ ඉන්නම අප්‍රිකන් ජාති කියලා. නපෝගීට ජනාධිපතිතුමන් අප්‍රිකන් ජාති කියලා. දරකෝ මහත්. හැබැයි ඇමරිකාවේ පාටද? අන්නේ ධර්මතාවයි. ඒක වෙනස් කරන්න මෙලො කාටවත්. යා කොතන හිටියත් ඒ ධර්මතාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙ හිටියන් පස්සේ ඒගොල්ලෝ කළු වෙනවා. දැන් සුදු ජාතියෙක් ඇවිල්ලා මෙහෙව પરම්පරා ගණන් ඉන්නකෝ උන් තරගින් ඉන්නව නේද? ඒගොල්ලෝ කළු වෙනවා. ඒගොල්ලන් ළමයි කළු වෙනවා. කළු වෙනම නෝනුද? මෙහි කාන්තාවක් විවාහ වෙලා දරුවෙක් හැදුවොත් ඕම් මේ පාටට. එතකොට තමයි සංකල්පය. එතකන් තියෙන්නේ ඒ ධර්මය. හැම එකකම ධර්මයි. ඉතින් අඹ ගහක් ගත්තාන් පස්සේ අඹ ගෙඩිය කර්ත කොළඹ නම් ඒකේ ඊළඟ ඉන්නේ කර්ත කොළඹම තමයි. ඒ බට්ටම නම් බට්ටමම තමයි. වෙනස් වෙන්නේ නැහැ. බල්ලෙක් ගත්තා නම් බල්ලා ඇල්සේසන් නම් ඊළඟට ඇල්සේසන් තමයි. අන්න ඒක තියෙන ධර්මතාවයක්. ඒක කාගවත් පාලනය නැති ගන්න මේ ධර්මතාවයේ ධර්මතාවයකින් ඒක තමයි පාරම්පරික ලක්ෂණ කියලා කියන්නේ. ඒ නිසා අපි ඇටයක් දැම්ම නම් පාරම්පරික ලක්ෂණේ තමයි ප්‍රතිඵලය හම්බෙන්නේ. අපිට ඕන එක නෙමෙයි. මිරිස් ඇටයක් දැම්ම නම් මිරිස් ඵලයක් තමයි හම්බෙන්නේ. ප්‍රාර්ථනා කරාට මට ගම්මිරිස් ඇටයක් ඕනේ කියලා ඵලයක් ඕනේ කියලා ගම්මිරිස් ඵලයක් හැදෙන්නේ නැහැ කියන්නේ. මිරිස් උත්තරයි ගම්මිරිස් උත්තරයි තමයි. එක මිරිසට ගොඩි සම්මිරිසට දාලා තුනයි කියලා ගම්බිරිසටේ මිරිසටයක් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවයේ පාරම්පරික ලක්ෂණය. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. සමාන ලක්ෂණ මේක හදලා දෙන එක තමයි අයෝනිසමනසිකාරය. ඒක තමයි අපේ ධර්මතාවය අපි මේ අහංසාරයෙන් ඉදිරියට. ඒ ධර්මතාවයේ බුදුහාමුදුරු ගේන්නේ හැබැයි අන්නාර තියෙන ධර්මතාවය. ඒක නිසා මේ ඇටයක් පැලවෙනවා කියලා කියන්නේ ඇටේ නැති වෙනවා. ඇටේ නැති වෙනවා, බීජේ නැති වෙනවා, බීජේ වෙනුවට අංකුරේ. මොකද්ද වෙන්නේ වෙනස? බීජේ තිබෙන්නා වූ පටවි ගතියයි ආපෝ ගතියයි දෙක වෙනස්නේ. වෙන මොකද වෙනසෙන්නේ? ජල ගෙඩියක් අපි හිටෙව්වා නම් අල ගෙඩිය පොළොවට දානකොට තියෙන තත්ත්වෙ නෙමෙයි හිටවල පැකී බැක් කරනකොට. ක්‍රමානුකූල එක වෙනස් කියලා. වෙනස් වීම හරහා තමයි
අංකුරේ. වී ඇටේ පැල කරන වතුර දැම්ම මොකද වෙන්නේ? ආපෝ ගතියයි පටිවි ගතිය වෙනස් වෙනවා. ඊ වෙනස් වීම හරහා අංකුරේ. ඒක තමයි ධර්මය. ඒ කියන්නේ අංකුරෙන් හැදෙන ආ පැලේ ගුවන් පැලේ. ඒක වෙන එකක් හැදෙන්නේ නැහැ. තිරිඟු පැලයක් හැදෙන්නේ නැහැ. අන්නේ පාරම්පරික ගතියයි සමාන ලක්ෂණයි කියලා මේ ධර්මතා දෙකක් ඒක තමයි හේතුව පාරම්පරික ගතිය සමාන ලක්ෂණය ප්‍රත්‍ය යෝනිසෝමනසිකාරය අප්‍රත්‍ය කියන්නේ අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍ය දැන් මේ අයෝනිසෝමනසිකාරය තුල මේ මහත්ය ඉන්නේ මොකද මේ මහත්යට තවම තමන්ගේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා නැති නිසා ඒ නිසා පොල් ගෙඩි වැටෙනවා කියන එක බෝම්බයක් ගහුවාගේ තමයි කරන්නේ. ඒ රත්ඥාපත් කරාත් මොකක් වුණත් රත්ඥාගසම බල්ලු ගැසෙන්නේ. බල්ලු රත්ඥාපත් වුණ කාලේ හැංගිලෙන්නේ කිල්ල. වලොටි ඉන්නෙත් නෑ. උඩ කවුරු කියලාද මේ රත්ඥාපත්? කවුරු හරි මේ රත්ඥා මොන මේ රත්ඥෙන් උඹට මොන හරි වෙයි කියලා? නෑ කිදි උට ඇඟට දැන්න දෙයි. කොහෙන්ද දැන්නේ ඒතොලේ? අනුසය කියලා සර්. ඌ හැංගිලා ඉන්නේ කාලේ. ତୁර ඒ වගේ මේ අනුසය කියලා සර තිබෙන්නේ නැවු තත්ත්වය දැන් වඳුරු පන්නන්න ඔය මේ වලින් මොන කැටපිල මොන ඒ විදිහින්නේ? කැටපොල් වලින් මොනද කියලා? ඌ දන්නද ඒක? නෑ ඒක එකපාරක් විදිනුරුට තොසුර එන ඌ ඊට පස්සේ ඒක දකින්නට හැංගිලා ඒක විදින්න ඕනේ නෑ. කැටපොලේ දකින්නට ඌ යනවා. මේ හැම තැනම වැඩ කරන මොනවත් එක්කද වෙන්නේ? අනුස්සය කියලා සත්‍ය. මෙන්න මේ අනුස්සය කියලා අයින් කරනකම් මේක ඉවරයක් වෙන්නේ. අනුස්සය කියලා තමයි එළියට ගිහිල්ලා අවශ්‍ය දේ අරගෙන ඉන්නේ. ඉතින් ඇහැ කියන්නේ කෙලෙසයක්. කන කියන්නේ කෙලෙසයක්. ඉනිසා මේකේ තියෙන කෙලස් ටික අයින් කරන්නම් මේක කෙරෙහි කලකිරීම. කලකිරෙන්න බෑ නිකන් රූප නොබල ඉඳලා ඇහැවාගෙන පැත්තකින් වාඩිලා ඉඳලා ඇහැ ඇරළම කලකිරෙන්න. ඇහැ ඇරළම කලකිරෙන්න නම් බලන්න ඕනේ මේක ප්‍රඥාවෙන් මොකද්ද මේකේ සිද්ධවන්නා වූ ක්‍රියාවලිය. මෙතන ඇහැක් තියනවද රූපයක් තියනවද අමගෙඩියක් තියනවද බල්ලෙක් ඉන්නවද කියන එක නැවත නැවත බලනකොට එයාට නැවත නැවත තේරෙනවා මෙතන එහෙම දෙයක් නෑ මෙතන තියෙන්නේ මේ අඹගෙඩිය කියලා කියන්නේ ත්‍රූපකලාප ටිකක් බල්ලා කියන්නේ ත්‍රූපකලාප ටිකක් ගෙම්බගුවේ ත්‍රූපකලාප ටිකක් අම්මා කිව්වේ රූපකලාප ටිකක් එහෙනම් මේ රූපකලාප අතර වෙනසක් තියෙන ක්‍රමයක් නෑ කියන තමන්ගේ මේ අභ්‍යන්තරේ තිබෙන්නා වූ මේ මනෝවිකාරය අයින් වෙන්නේ. මේ මනෝවිකාරය අයින් වෙන තමයි නැවත නැවත මේක පරීක්ෂා කරන්න කියලා. ඒක මේ ඉතින් කාලාන්තර තිස්සේ සිද්ධවන්නා වූ ක්‍රියාවලිය කියන්නේ ඒක. මේ කාලාන්තරය දිසේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ නැහැ. ඒ වෙලාවේදී එන්නව අධ්‍යක්ෂකව තමන් නැවත නැවත මිනිස්කාට දාලා එතනින් එහාට යන උත්සාහ කරේ නැත්තම්. ගමනක් ගිහිල්ලා බස් එක ගියාට පස්සේ නැවත අවසාන තැනට ඒ බස් එකෙන් බහින්න නැතුව ආපහු ඒ බස් එකේම ආවොත් මොකද වෙන්නේ? ඊට පස්සේ දොත් යන්නේ එතන විතරයි. එතන ඉඳලා එහාට යන්න මොකද කරන්නේ? බස් එකෙන් බැහැලා ඊළඟ බස් එක නගින්න. ඒ හන්දියෙන් තව බස් එකක් ගන්න. එන අද කරු භාවනාව හිට කරලා වෙරියන්නේ නැහැ. අද කරු භාවනාව අද ඉවරයි. හිට වෙන්න ඕන මොකද්ද? අලුත් භාවනාව. අලුත් භාවනාවක් වෙන්න නම් අද කරු භාවනාවට වඩා වෙනස් භාවනාවක් කරන්න මොකද වෙන්න ඕන? අද භාවනාව පටන් ගන්න තැන ඉඳලා හරියනවද හිටත්? අද ඉන්න ඕන හිට ඉන්න ඕන අද භාවනාව ඉවර වෙච්චද? නැහැ භාවනා ඉවර වෙච්චා කියන්නේ නම් මේගොල්ලෝ අපි නම් ඕක කරන්නේ නැහැ කියලා දැන් ගියා පුඩි ගහලා. ඔබ වහන්සේ කිව්වා කලින් එහෙම කරන්න බෑ අසිනු වෙන්නයි කියලා. දැන් ඔබ වහන්සේ මුලින් නරක කළා කියනවා භාවනාව අදේක හිට කරන්න නැහැ කියලා. භාවනාව අදේක හිට කරන්න මොකද වෙන්න ඕනේ දොල්? ඒක තමයි මේගොල්ලන්ට දීලා තියෙන තුන්වෙනි යෝනිසු මනසිකාරය. එක හරියට පිළිගන්නේ. දැන් ඒක පත්තකට දාලා දිනු. පත්තරයක් කතා කරන්නේ නැහැ එකක් තුන්වෙනි යෝනිසු මනසිකාරය.